සඳ කිනිති නැමි නිල් දියට එබෙන රාත්‍රියක ඔහු හමු වීම කතරම් සුන්දරද මේ මේ මෙතන හොඳ මිනිස්සු ඉන්නවනේ ඒ මිනිස්සුන්ගේ මූණෙන් ඒක කියන්න පුළුවන් මගෙන් කවුරු ඇහුවොත් එහෙම මේ එහෙම උදාහරණ දෙන්න ළඟපාත දන්න කෙනා ඉන්නවද කියලා මේ මොහොතේ මගෙන් ඇහුවොත් එහෙම අනිත් හැමෝම අතර අනිත් හැමෝම මේ වගේ තමයි මම විශේෂයෙන්ම ලක්ෂ්මණ විජේසේකර මහත්මයා පෙන්නවා ස්තුතියි ස්තුතියි මං ඔබට අනුවර්ත නාමයක් පටබඳිනවා සදාකාලික තරුණයා අනේ එහෙම නෑ ඒක ඈ ඉදිනවට දැන් ඉදිනවා හන්දි නෑ ඔයාට මතක කාලේ කියන්නකෝ ඔයාලා නිකන් මතකයේ දින අවුරුදු කීයකට කලින්ද මට ඇත්තටම ලක්ෂ්මණ විජේසේකර මහත්මයා දෙන්නෙක් ඉන්නවා මම පොඩි කාලේ ඉඳලා මේ වගේ කීර්ති අයියා ලක්ෂ්මණ අයියා දෙන්න මේක වගේ දැක්ක දවස් ඉඳලා නිකන් නෑ ප්‍රියතවතුනි මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music ඔබට පිළිවන් අද සහභාගී වෙන ආරාධිත ශිල්පීන්ට ඇමතුම් ලබා ගන්න කැටි පණිවිඩ යොමු කරන්න ඒවට ටෙලිෆෝන් නම්බර දෙකක් තියෙනවා ඒ වගේම කැටි පණිවිඩ යොමු කරන්නට එක් මාර්ගයක් තිබෙනවා බලය ජව ශක්තිය නෙස්ටමෝල්ට් ඒ වගේම එන්චාන්ටර් මේ රාත්‍රියේදී අපට අනුග්‍රහය වෙලා බලලා අද හඳුන්වා දෙන්නම් සහභාගී වෙන පිරිස ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තරංගය නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේක කුමකින් කුමක් වෙයිද කියන එක තවම අවිනිශ්චිතයි මොකද ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට හොඳින් අවතීර්ණ වෙයි තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙන විට බංග්ලාදේශින් මේ කඩලු පහක් දවාගෙන තිබෙනවා දැන් මට මෙහෙන් ස්කෝර් එක ගෙනවා මෙහෙන් කියනවා 113යි කඩලු පහයි ක්‍රියාත්මක වන්නේ කිවෙනි ඕරකද 16 වෙනි පන්දු වාරය තමයි ක්‍රියාත්මක වෙන්නේ අපි බලමු අපි සුබ ප්‍රාර්ථනා කරනවා නිදහස් කුසලානේ මොකද මේ තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස වෙනුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශය වෙනුවෙන් ආරාධිත රටවල් විදියට සහභාගී වෙනවා ඉතින් අපේ ප්‍රාර්ථනේ මේ රාත්‍රියේ කෙසේ හෝ නිදහස් කුසලානේ ශ්‍රී ලංකාවට දිනා ගැනීම සඳහා අවසන් මහා තරගයට අද බංග්ලාදේශ කණ්ඩායම පරාජය කළා සුදුසුකම් ලබා ගන්නට හැකියාව ලැබේවා කියලා අදත් ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රන් හා සම්බන්ධ වූ කලාකරුවන් කලාකාරණියන් සමගිනුයි අප දෙහෝරාවක් සඳහා ඔබේ නිවසට මේ අය කැඳවාගෙන එන්නේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music වැඩසටහනෙන් දුරකථන ඇමතුම් ලබාගත හැකි මාර්ග දෙක පළවෙනි මාර්ගය 01127742 ඒ වගේම දෙවන දුරකථන මාර්ගය 01127742 කැටි පණිවිඩය යොමු කරනවා නම් ITN space CNM space කැටි පණිවිඩය යොමු කරන්න උනේ 99.22 බලය ජව ශක්තිය නෙස්ටමෝල්ට් ඒ වගේම එන්චාන්ටර් අපත් එක්ක මේ රාත්‍රියේදී චැටන් මියුසික් අනුග්‍රහකින් ලෙසින් රැඳී සිටිනවා හඳුනාගනිමු මගේ දකුණු අත පැත්තෙන් අද සහභාගී වෙන ශිල්පීන් ශිල්පිනියන් අපිට ස්වාධීන රූපాయని සේවයට නුහුරු නුපුරුදු කෙනෙක් නෙමෙයි මේ දවස්වලත් ශාන්ත සොයිස් අධ්‍යක්ෂණය කරන පිනි නාට්‍යයේ චරිත දෙකක් නිරූපණය කරන කෙනෙක් චරිත දෙකක් කර අතන සුද්ධිත් ආවොත් එම චරිත තුනයි මිෂෙල් නිම්සරා සුද්ධි. එතකොට මේ දවස්වල පෝරිසාදයා චිත්‍රපටය නිසාත් කාත්‍රාත් ජනප්‍රිය උදාරි වර්ණකුළු සූර්ය. ආයිබුවන්. ආයිබුවන්. ඊට පස්සේ මගේ විද්‍යාලය විවිධ අය මේ රටට දායාද කළා තියෙනවා. කලාකරුවන් කලාකරුවන් සහ වෙනත් වෘත්තිකයින් කලාකරුවෙක් අද බොහොම ආඩම්බරයෙන් මේ මැදිරියට කැඳවනවා රහල් පුතෙක් ඉස්සුරු ලොකු හෙට්ටි ආරච්චි ආයිබුවන් ආයිබුවන් ඔයා හෙට යනවයි යන්නේ පැයිනේ ඔහෙ කීයට යන්නේ මං නෑනෝ ටිකක් ඒගොල්ලෝ කිව්වේ දෙකට පටන් ගන්නවයි කියලා ඉතින් මෙහෙන් 12ටවත් යන්න වෙයිනේ යන්න වෙයි අය ඔයලා ඉනා වෙන්නේ අපි දැන් පොඩ්ඩක් කතා කරන විදිය රස්සලාට අපි ආපු මුල් කාලේ හොව තමයි කතා කරන්නේ ඒ කිල්ල ඔයා කිව්වොත් එම රොවනවා තරහ වෙන ඔයිනිස්සු මේ මතරාවල විද්‍යාලයේ ආදිශිෂේක් ඉසුරු ඊට පස්සේ අපි අද වැඩසටහන සඳහා පළවෙනි වතාවට චැටන් මියුසික් වැඩසටහන සඳහා කැඳවනවා කවින්දයා අධිකාරී ආයිබන් කවින් ආයිබන් ආයි කියන්න නෑ මම හොනේ කරද්දි නෑ නේම නෑ නෑ ඒකනේ ඊට පස්සේ සදාකල් තාරුණ්‍යේ රජබෙන එසේ රජබේවායි අපි ප්‍රාර්ථනා කරන ලක්ෂ්මණ විජේසේකර මහත්තයා ආයිබන් ඔබතුමා ආයිබන් නමේ කොහේ හරි තරක මං කියන්නේ මුල් හරියේ රවින්ද්‍රනාත් කියලා කැලක් තියෙනවා ඒක තියෙනවා ඈ සම්පූර්ණම රවින්ද්‍රනාත් ලක්ෂ්මන් ද සිල්වා දි අල්විස් විජේස ලක්ෂ්මන් දි අල්විස් විජේස කොමාරි ශේෂ්ඨ වෙනකොට ලක්ෂ්මණ විජේසේකර හෙට පැවැත්වෙනවා නෙළුම් පොකුණ රංගහලේදී මෙහෙම හිටියට
බොහොම ආඩම්බරෙන් සන්තෝෂෙන් දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරන ගමන් කියන්න ඕනේ. පෞගිය මාර්තු 14 වෙනිදට එතුමට අවුරුදු 70ක් සම්පූර්ණ වුණා. ඒ වෙනුවෙන් තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ සඳ කිණිති නැමි ප්‍රසංගය. ඔබටත් පිළිවන්න බැයි ආරංචි වෙච්ච විදියට ටිකට්පත් බොහොම සීමිත ප්‍රමාණයක් තමයි ඉතුරුනොත් ඉතුරු වෙලා තියෙන්නේ. මොකද මම ඉතින් පළවෙනි ප්‍රසංගය ඔබතුමා ගන්නනේ. එහෙමද? පළවෙනි ප්‍රසංගය. එකම ඒක පුද්ගල තව වෙන්නත් ඇති වෙයි. ප්‍රථම ප්‍රථම කවිවා ඇත්තටම මේ එහෙම අතරින් පතර මේ නිවේදකයාගේ කාර්යභාරය කරන්නේ ප්‍රශ්නයක් නෑ. චැට් ඇන් මියුසික් නේ ඔයා දැන් නේ 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 කවි දෙක නුරු දෙයක් නෙමෙයි. No objection නා වාර ඔන්නාගේ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අද වැඩසටහන සඳහා අපි කැඳවනවා විශාරද නිර්මල රණතුංග මහත්මියත් ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් හැමදාම සුපුරුදු සුන්දර හිනාව. ඊට පස්සේ අද නුවන් විජේශ්‍රී නුවන් මේ කලාක්ෂේත්‍රයේ නළුවෙක් විදියට සම්බන්ධ වෙන්නේ. නමුත් හෙට නුවන්ගේ වැදගත් කටයුත්තක් සිද්ධ වෙනවා. ඔහුගේ ප්‍රථම නිර්මාණ එකතු වෙලි දක්වනවා. ඒ ගැන කතා කරන්නත් එක තමයි කියන්නේ කිව්වේ ආයිබෝන් නුවන්. ආයිබෝන්. ඊට පස්සේ මගේ වම් මත පැත්තට එනවා ඔස්ට්‍රේලියාවෙන් ඉඳලා අද වැඩසටහන සඳහා අපි එකතු කරගන්නවා මේ බොනි බොනි ෆර්නැන්ඩෝ. ආයිබෝන්. ආයිබෝන්. ඊට පස්සේ නිලියක් ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ බාහිර කතික ආචාර්යවරයක් නුවනි වලිමුනි. ආයිබෝන් නුවනි. ආයිබෝන්. මෑත් එක මෙන්න අපේ මියස්සි මඩුල්ල සංගීතයේ මෙහෙවි ඔය පෙන්න පොඩ අර අරත් බලන්න එතකොට මම ආවුණා වෙන්නම් යනකොට එන්න බර කතාවක් ලොකු කතාවක් මොකෝ මැච් එක දැන් තත්ති කියන්නද කවුරුත් දිනනවා ඔයා කියන්නේ දිනනවා කියලා හරි අනේ ස්කෝ එක පොඩ කියන්න රාත්‍රී හරිද සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදන විශාරද මනෝජ් පෙරිස් ඩොලක් දිනේ තරුච්ච ඔක්ටපැඩ් සුජීව දිසානායක සැක්සෆෝන් සමන් විජේසිංහ බේස් ගිටාර් නරද ජයකොඩි බොක්ස් ගිටාර් රූපාලි සන්නස්ගල වයලින් උදිතරුවන් විජේරත්න විදුලියෝගන් ශෂික අතපත්සු පය දෙකක් කෙන් අපිත් එක එකතු වෙන්න මේ සිකුරාදා රාත්‍රිය ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තු වෙන චැට් ඇන් මියුසික් දැත්ම බැඳගෙන ඉඳිමි බලා
සිනහවයි කඳුලයි සදා ලෝකයේ බල දෙක මහා සිනාසි හැඩුවක් හඳා සිනහ පැවත් එක තමා සුතු පොඩක් හඳන්න හරිම ආසයි බලන්න ඔයා ලස්සන හඳන විට කඳුළු බිඳුවක් එලන්න සුදු පොඩක් අඳන්න හරිම ආසයි බලන්න ඔයා ලස්සන හඳන විට කඳුළු බිඳුවක් එලන්න ගලන විට කම්මුල් දිගේ ඔයා හඳුලැල්ලගේ ගලන විට කම්මුල් දිගේ දිමුතු මුතුවාගේ පෙනෙන්නේ ලස්සනක් ඒවාගේ අඳු පුඩ්ඩක් අඳන්න හරිම ආසයි බලන්න ඔයා ලස්සන හඳන විට කඳුළු බිඳුවක් එලන්න බොරු කියා ඔබ හැදෙව්වත් ලපටි හදවත රිදෙව්වත් බොරු කියා ලපටි හදවත රිදෙව්වත් මගේ ආලෙ මමයි දන්නේ නෑ විනස්කම් සිතින්වත් සුදු පුඩක් හඳන්න හරිම ආසයි බලන්න ඔයා ලස්සන හඳන විට කඳුළු බිඳුවක් එලන්න රන්නත් දෙක තබා හඳන විට ඔබ එකිගසා රත් රන්නත් දෙක තබා හඳන විට ඔබ එකිගසා මගේ ආල තවත් වැඩි වේ තවත් හඳව පොරු කියා සුදු පුඩක් හඳන්න හරිම ආසයි බලන්න ඔයා ලස්සන හඳන විට කඳුළු බිඳුවක් එලන්න සුදු පුඩක් හඳන්න හරිම ආසයි බලන්න ඔයා ලස්සන හඳන විට කඳුළු බිඳුවක් එලන්න බොනි ප්‍රනාන්දු ගීතය ගායනා කරේ. සාමාන්‍යයෙන් ඒකන්නේ මේ විවිධ ඉල්ලීම් තියෙනවානේ මිනිස්සුන් එනේ, විවිධාකාර ඉල්ලීම් තියෙනවා. ඒකන්නේ දැන් ගීත සාහිත්‍ය ගත්තොත් ගොඩක් වෙලාවට කියන්නේ අඬන්නේ ඇයි සුදු මැණික කියන්න මගේ පණ මොකද්ද වෙලා ඌවගෙනේ කියන්නේ නේ. හැබැයි පළවෙනි වතාවට සුදෝ පොඩ්ඩක් අඬන්න, ඒකන්නේ එහෙම ගීත තව තියෙනවදෝ මන්දා? ඇත්තට මේ ගීතය එක සංගීතය දීලා තියෙන පැට්‍රික් දෙන්පිටි මහත්මයා, සිරිල සිලවිමන මහත්මයා තමයි මේ ලියලා තියෙන්නේ. හරි. තත්ත්වය බොහොම හොඳයි. ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අවසාන පන්දු වාරය තුළ පන්දු 6කදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 12ක් ලබා ගත යුතුයි. කඩුලු මං හිතන්නේ තව 3ක් අතතිව තිබෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම. T20 ක්‍රීඩාව ඉතාම අවිනිශ්චිත ක්‍රීඩාවක්. නමුත් අපි තාම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒක කරන්න පුළුවන් නේද? ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ජයග්‍රහණය කරා යන්න පුළුවන්.
තිසරට කණ්ඩායම මෙහෙවන්න පුළුවන් ලකුණු 12යි පන්දු 6යි අපි බලමු. ඒ අතර අද වැඩසටහනට ලැබෙන පළවෙනි දුරකථන ඇමතුම අයිබෝවන් කවුද කතා කරන්නේ සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්. අයිබෝවන්. කුරුඳිලි මේ චන්ද්‍ර කුමාරි කතා කරන්නේ. චන්ද්‍ර කුමාරි කාටද කතා කරන්න ඕනේ? ලක්ෂ්මී ජීවිතේ. ලක්ෂ්මී විජේසේකර මහත්මයා. ලක්ෂ්මී විජේසේකර මහත්මයා ඉතින් කොහොමද තොරතුරු? මෙහි ඉන්නා ඉතින් මේ දවස්වල ටිකක් අවිවේක. ඔබතුමාගේ නෙළුම් පොක්කනේ. ඔව් සන්දර්ශනයක් තියෙනවා හෙට. ඔව් ඒකට අපි සුබ පතනවා. ඒ වගේම ඔබතුමාට මේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අපිට ඉදිරියටත් ගීත අහන්න හොඳ ශක්තියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉස්සුදී? මේ හරි. හරි මෙහෙම වැඩ කරන්න පුළුවන්. වඩ පුළුවන් නේ ටෙලිෆෝන් කෝල්ස් අසුරවන්න පුළුවන් දැඩි සතානේ. කාටද කතා කරන්න ඕනේ? කතා කරන්න ඕනේ මේ සුද්ධික සහ සම්පතට. සම්පත් බප්පේ. අනා කොහමද මේ වාද? කතා කරන්නේ ඉතින් බප්පේ. ආ ඕ ඉතින් නෑනේ. අව කතා කරනවා. හලෝ සුද්ධි සහ සම්පත් ඔබ දෙදෙනා ඉතාමත් ප්‍රිය කරන නළුමිලි දෙපොළක්. හලෝ මෙන්න ඒ අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුල්ලක් දවා ගන්නවා. හරි අගය කරනවා ඔබ දෙපළ ඉතාමත් අගය කරනවා ඔබ දෙදෙනාගේ රඟපෑම ඉදිරියටත් ඔබ දෙදෙනාගේ බොහොම ස්තුතියි. ඊළඟට මේ හැබැයි මේ පොඩි ප්‍රශ්න නම් ඇති කරගන්න එපා. ඊළඟට අපි හරිම අගය කරනවා ඔබ දෙපළ හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තත්පන්දු 4ක් තුරදී ලකුණු 12ක් ලබා ගත යුතුයි මට ලැබෙන වාර්තා නිවැරදි නම් කඩලු 8යි දැන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු 4යි ලකුණු 12යි රයිට් බෝල 4යි යන්නේ. ඔව් බෝල 4යි. ඔය බෝල 4 යනකම් මොන මොනවාරි කතා කරගෙන ඉන්නේ. ඊට පස්සේ විදාසෙම වැඩි කරගෙන යන්න පුළුවන්. බ්‍රේක් එකකට ගිහින් අපි ඒක බලලා අර පස්සේ අර කමර්ෂල් බ්‍රේක් එක දැන් ගන්න බෑ චමි. ඒක ගත්තා නම් අපිට වැඩේ ඉවර කරලම ඊට පස්සේ මැච් එකට නෑ නෑ අනේ එහෙම ගහන්න නෑ. ඉස්සෙද නෑ එහෙම ගහන්න බෑ. මේ අත නයින් අටවන කණ්ඩායම මේ තුනේ. කිසි සහයෝගයක් නෑ. ඕනම් බලන්න දැන් ඒ කියන්නේ අර අර පැත්ත පොඩ පෙන්නන්නකෝ. රොෂනේ බැබේ දැන් බැ. තුලේ තුලේ. එලාට මම නෙමෙයි අර ටග්ගල අර පැත්තට නෑ දැන් වැඩන්න දැන් වැඩන්න දැන් ඕනේ. මොකද මේ මනෝජ් මේ ඇත්තට මම හිතන් මං මේ කවදාවත් දැකලා නෑ වාචර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔච්චර උනන්දුවකින් ඉන්නවා. ඈ පාස කාලේ ක්‍රීඩා කරාද ක්‍රිකට්? ඔය යන කාලේ ක්‍රිකට් මම ගන්න. තනි කර ස්පෝර්ට්ස් කරලා තියෙනවා. කැරම්, චෙස්. ආ නෑ නෑ මම දැක්ක ඔයාගේ අර FB එකේ තියෙන ෆොටෝ එකක් ඔයා මේ සංගීත දෙපුන් සනන් දන්දසිරි මහත්මයා බැට් කරනවා. ආ කඩල රකින්න ක්‍රීඩකය. යස් ඇයි නෝ. ඇයි ඇයි අවුරුදු 70ක් වෙනකන් හිටියේ ප්‍රසංගයක් කරන්නේ? ඒක මම දන්නේ නෑ. ඉතින් මම එච්චර මේ දඟලගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මට එහෙම ගීත තිබුණෙත් නැහැ ගොඩාක් නේ. ඔව්. ඉතින් මේකත් මේ දුවයි පුතයිගේ වමනාවට තමයි කරන්නේ. ඒ දෙන්න තමයි මහන්සි වෙන්නේ ඉතින් ගොඩක්. දැන් ලක්ෂ්මණ විජේසේකර මහත්මයාගේ ඉතිහාසය හොයාගෙන යනකොට ඔබතුමා ඉස්සලා අනුරාධපුර ස්කෝල් එකට ගිහින් තියෙනවා. ඔව්. අනුරාධපුර සෙන්ට්‍රල් එක මධ්‍ය මහාවිද්‍යාලයට. එතකොට ඊට පස්සේ කුරුණෑගල මලියදේව විද්‍යාලයට. ගම්පලාද? ඉපදුනේ කොළඹ. එහෙගේ අනුරාධපුරයේ තාත්තා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ වැඩ කළේ විමර්ශන නිලධාරියෙක් හැටියට. ඉතින් පහෙන් පහට යන්න උන හැමදේම. පහෙන් පහට යනවා. ස්කාලේ හිටියා. ඊට පස්සේ අනුරාධපුරේ නුවර එළියේ ඊට පස්සේ කුරුණෑගල. ආයේ අවසාන කාලේ තාත්තා අනුරාධපුරේ ගියා. දැන් ගම වුණේ අනුරාධපුරේ හැබැයි.
මම තාසයි ගමට අනුරාධපුර. අනුරාධපුරේ. හරි. ඊට පස්සේ මේ මොකෝ? ඈ? කියන්නනේ මම කලබල කරන්නේ නැතුව බොරුවට. දැන් කීයද? බෝල කීයද? ලකුණු කීයද? තාම හතරයිද? ඇයි දාන්නද බෝ? බෝල්ස් 12 රන්ස්. කියනවාගේ විකට් 8යි 8යි ලකුණු 4යි මේ බෝල 4යි බෝල 4යි ලකුණු 12යි අනේ අම්මේ ඔය බෝල අතර කොහොමද දාගත්තා නම් හරි නේද මේ දැන් 19 වෙනිද සඳුදා අලුත් වැඩක් පටන් ගන්නවා නේ සුදත් තිලක්සිරි නාට්‍ය නිර්මාණයක් හොද තුනේ මනම කො මෙයාගේද කේ මුක එහෙම ගියා නේද ඔයා නෑ පයික පස්සේ හදන්න ඔයා පස්සේ කතා කරන්න මයික් එක ඇහෙන්නේ නැහැ නෑ නෝ දැන් මේ කරන්න එපා මේ හරි කියන්න දැන් අර සුද්ධිට හොඳ ප්‍රතිචාර හම් වෙනවා ඒකම පෝරිසාදියා චිත්‍රපටයේ ඔබ ඔබ රංගන දායකත්වය ලබා දෙන අලුත්ම සිනමා නිර්මාණය සාමාන්‍යයෙන් පොලිස් කාන්තාවගේ චරිතයක් අපේ රටේ පොලිස් නිලධාරීන් සම්බන්ධ කරලා ප්‍රධාන චරිතවල චිත්‍රපට නිර්මාණය කරත් කාන්තා පොලිස් නිලධාරිනියක් සම්බන්ධ කරගෙන කරපු නිර්මාණ ප්‍රමාණය ඉතාම අඩුයි රයිට් කරලා තියෙනවා නමුත් ඉතාම අඩු ප්‍රමාණයක් දැන් එහෙම කරලා ගත්තම උදාරි කියන්නේ තරුණ නිලියක් මේ සිනමා නිර්මාණයට හම්බෙන ප්‍රතිචාරය මොකමද ගොඩක් හොඳයි මොකද ඒක මට ලැබුණ භාග්යයක් මේ මගේ දැන් හැම රංගන ශිල්පියෙක් ශිල්පිනියක්ම කැමති චරිතාංග රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් වෙන්නනේ ඉතින් මට ඒක හොඳ අවස්ථාවක් මොකද හැමෝම මාව පුංචි තිරෙන් සහ රිදි තිරෙන් දැකලා දෙන අහිංසක ආදරණීය මේ ගැහණියක් ඉතින් මට විවිධාකාර චරිතවලින් ගත්තා මට ඔය මේ පොලිස් අධ්‍යයකයේ ලැබුණු මේ ඉන්ස්පෙක්ටර්ගේ කැරක්ටර් එක හොඳයි හම්බුන එක. ඉතින් ඒකට ලැබෙන ප්‍රතිචාරත් හොඳයි චිත්‍රපටයේ අතර වාරයේදී අධ්‍යක්ෂකවරුත් ගොඩක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර එක වගේ ෆ්‍රේම් එකක තියෙන මේ එක වෙනස් වුණා මේ පොලිස් ගොඩක් වෙනස් වුණා අනිත් එක ඒකේ මේ ඇක්ෂන් එක තිබ්බේ මාව මගේ ඒ ෆිල්ම් එකේ මාව ඇපිය වෙන්නම ෆයිට්ස් වලින් මුළු ෆිල්ම් එක පුරා අනිත් එක ඒක ඇක්ෂන් ෆිල්ම් එකක් වුණාට ඒක ඇතුළේ තියෙන කතාව හරිම සංවේදී ඒ කියන්නේ ඒකේ කතාව බලපුවාට තේරෙනවා ඇති ඒ කියන්නේ තමාගේම එක කුසීවපන් සහෝදරය තමයි පාතාලේ නායකයා තම දෙදෙනා දන්නේ මේක සහෝදර සහෝදරියන් කියන එක හරි ලස්සනයි කතා හරි අපි තව ගීතයකට යන්නේ බලය ජවයේ ශක්තිය නෙස්ටමෝල්ට අපිත් එක්ක ඉන්නවා ඒකම එන්චාන්ට යුවතියන්ගේ රුව සහ පෞරුෂයට ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ සන්නාමය එන්චාන්ට මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන් මියුසික්
ලක්ෂ්මන් විජේසේකර මහත්මයා එක්කල ගීතය ගායනා කළේ විශාරද නිර්මලා රණතුංග මහත්මිය. ලක්ෂ්මන් විජේසේකර මහත්මයාගේ යුග ගීත ගායනා කළ තියෙනවා නිර්මලා රණතුංග මහත්මිය, සමිතා ඇරන්දති මුදුන්කොටුව, චන්ද්‍රලේඛා පෙරේරා, ප්‍රදීපා ධර්මදාස, නිරෝෂා විරාජිනි එහෙම දෙනවා. හැබැයි වැඩිපුරම තියෙන විශාරද නිර්මලා රණතුංග මහත්මියත් එක්ක ගායනා කරපු ගීතනේ. මම හොයද්දි මට හතරක් විතර හම්බුණා. ඔයත් එක්ක තමයි ගොඩක් ගීත ගායනා කළේ. මොකද අපි 73 ඉඳලා බොහොම සම්බන්ධ වෙලා හිටියනේ සා ප්‍රසංගේ. ඉතින් මට ලේසිටක් ගාලා කතා කරනවා. ලේසිනේ වැඩි නගලන්න ඕනේ නැහැ. ෂෝ එක යනකොට මම ඊළඟ සරල ගීයක තියෙනවා සින්දුවක් කියමු කියලා. පහසුව තමයි බලන්නේ. දුරකථන ඇමතුම් දෙකක් තියෙනවා. අයිබුවන් කවුද කතා කරන්නේ? හලෝ කවුද ඔබතුමා කාටද කතා කරන්න ඕනේ? මම මැක්සි ජයවීර. කවුද? මට මැක්සි මහත්මයා. ඔව්. ඔව් මට මුලින්ම කතා කරන්න ඕන ලගේ අයට. හා. බලන්න. කතා කරන්න. ලගේ අයියා ඔයාගේ මේ ෂෝ එක තියෙන බව මම දැනගත්තා. නමුත් මං හරි කනගාටු වෙනවා ඔයාට මේ වෙලාවේ උදව්වක් කරන්න බැරි වීම ගැන. මොකද මං ගොඩක් දුර ඉන්නේ. හා. ඒ වුණාට ඇති කතා කරන එකම ඇති නේද? මම සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ෂෝ එකට. බොහොම ස්තුතියි. ඔව් ඒකම කියන්න. ඔව් ඔව්. ඔව් ඒකම කාවින්දයා පුතා මම මැක්සි අංකල් ඔයාගේ හරි ලස්සනයි ඔයා සිං කරනවා තාත්තා අම්මා වගේම. බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි. ඊළඟ ඇමතුම කාගෙන්ද? අයිබුවන්. අයිබුවන් නිකන් අයියේ. ඔව් මම ගාල්ලෙන් තරංග කතා කරන්නේ. ඔව් තරංග කාටද කතා කරන්න ඕනේ? මට ඉතුරු මාත්මයාට කතා කරන්න ඕනේ. ඉතුරු මාත්මයා. ඉතුරු මාත්මයා අයිබුවන්. අයිබුවන්. පින් අදත් බැලුවා. Thank you. පින් බොහොම ලස්සනට යනවා ගලාගෙන. ඔබතුමාගේ චරිතය තමයි හරිම මේ ලස්සන. බොහොම ස්තුතියි. මම බොහොම කැමති පොඩි දෙවස් ටිකක් ඒ චරිතෙන් මෙහෙලයි ඉදිරිපත් කරන්න පුළුවන් නම්. එහෙම කියන්න එපානේ නේද? ඉතින් මෙතන නාට්‍ය කරන්න බෑනේ එතකොට. අනේ අර dance එක. ඒ වගේම මේ තව පොඩි ඉල්ලීමක්. ඔයාලා නිව්සීලන්ඩ් යන්න ඕන නම් પાස්පෝර්ට් එකේ ෆොටෝකෝපීස් දෙකයි 1500 සුයි ගෙනන්න දෙන්න. මේ ළමයෝ මේක ප්‍රසිද්ධ නාලිකා. වැඩේ ෂුවර් එක. නේද? ඕ ගමෂල් මේවා. මොකද මල්ලි? වැඩකටම කෙරේවිද රට යන වැඩි? බලමු නේද. ඔහොම ගිහිල්ලා ඉතින් අයුක්තෙන් අසාධාරණ හැමදාම ජීවත් වෙන්න බෑනේ නේද? తాවකාලිකයිනේ. පත්තරේ හෙඩ්ලයින් එකේ යයිද දන්නේ නැනේ. ආ? පත්තරේ හෙඩ්ලයින් එකේ යයිද දන්නේ නැනේ. බොහොම ස්තුතියි කතා කරාට. බොහොම ස්තුතියි. බලේ ජබේ ශක්තිය නෙස්ටමෝල්ට් ඒ වගේම එන්චාන්ටර් ප්‍රධාන අනුග්‍රහක බෞතුන විදියට හඳුනා චටන් මියුසික් වැඩසටහනේ යුවතියන්ගේ රුවමෙන්ම පෞරුෂයට ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නාමය බඩි ලෝෂන් ටැල්ක් පර්ෆියුම් ඩියුටරන් විදියට ඔබට ලබා ගන්න පිළිවන්කමක් තියෙනවා. 0112-77422 ඒ වගේ 0112-77423 කියන දුරකථන මාර්ග දෙකම ඔබට අංකනය කරන්න පිළිවන් සජීව දුරකථන ඇමතුම් සඳහා. කවි වාගාවට පොඩ්ඩක් එන්න ඕන කතා කරන්න. මේ මෙතන ගත්තා. එතන දැන් අර මම කියන්න ඕනේ කවි අද ආවේ මේ අම්මා වෙනුවෙන් මේ අම්මයි මේ සිනා පිපෙනා කියන්නේ පස්සේ අම්මාද තාත්තා වෙනුවෙන් උපස්ථාන කරන්න නැවතුණා. ඉතින් බංකුව එහෙනම් කවිවත් එවන්න කියලා බොහොම කැමැත්තෙන් එව්වා. කවිත් බොහොම කැමැත්තෙන් ආවා. දැන් ඔන්න මේ අර කවි ගැන අර මැක්සිමාත්ම කතා කරපු වෙලාවේ කියපු දෙයක් තියෙනවා. එතකොට ඔබේ අම්මා මේ රටක් හඳුනන ගායන ශිල්පියක්. තාත්තා ගායන ශිල්පියෙක්, සංගීතඥයෙක්, හොඳ වාද්‍ය ශිල්පියෙක්. දැන් ඔබ හිතන්න එහෙව් දෙන්නෙක්ගේ මේ කුළුඳුල් දරුවා කවින්දියා අධිකාරී සාමාන්‍යයෙන් එයාගෙම කියලා ගීත කීයක් නිර්මාණය කරගෙන ඇද්ද? ඔබ නිකන් අනුමාන කරන්න. ආ? කීයද? කවි කීයද? එකයි. 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 එකයි නෙමෙයි. එකයි. තාම ආව විතරයිනේ. ශේෂ්ඨයට ආව විතරයි. කියන්න ඕනේ කියන්න. ඔව්. එකනේ ආව. අයියේ. අපි තියන ඉස්සරහට. ආ කවි. ටිකක් කම්මැලි. ඉතින් ඒ පළවෙනි ගීතයත් අම්මි තමයි පුෂ් කරලා ඒක කරන්න කියලා කිව්වා. ඉතින් දැන් අලුත් ගීත කීපයක් තියෙනවා මේ කරන්න තියෙනවා. අදහසක් තියෙනවා. අදහසක් තියෙනවා. අර සඳතරුමල්
ගීතේ තියෙනවානේ. ඒක ඔයාට කරපු නිර්මාණයක් නේ. අම්මයි තාත්තයි ගායනා කරපු, රම්බුගණ සිද්ධාර්ථහාමුදුරුව රචනා කරපු. ඔය ගීතය ඇහෙන්නේ නැතිනේ ඉතින් ඔක කියනවත් ඇහෙන්නේ. ඔයාට හරියටම තේරෙන්න ගත්තේ වයස කීයද? තේරෙන ගත කියන්නේ අයි කොහොමත් අපේ ගෙදර හැමදාම් වගේ සින්දු දාලා තියෙන්නේ චූටි කාලේනම්ම. ඉතින් බඩේ ඉන්න කාලේ ඉඳන් වගේ සින්දු දාලා තියෙන්නේ. සින්දු මට ඇහෙනවා. ඉතින් එහෙම කාලයක් කියලා මතක නෑ. නට මං ගොඩක් ආස කරන ආදරේ කරන ගීතයක්. හයි අපි යනවා බොනි පැත්තට. බොනිට සාමාන්‍යද බොනි ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට මේ ඔස්ට්‍රේලියාවේ ගොඩක් කාලයක් ඉඳන් ජීවත් වෙන්නේ. නමුත් ලංකාවේ විවිධ ප්‍රාසංගික වැඩසටහන්වලට සහභාගී වෙන සංගීත ප්‍රසංග වලට සහභාගී වෙනවා. බොනිගෙත් සින්දු තියෙනවා. බොනි කරපු බොනිගිම ගීත නිර්මාණ තියෙනවා. ඒවට කවුද පද රචනයෙන් සංගීතය පැත්තෙන් සම්බන්ධ වෙච්ච අපි දන්න කියන නම් මොනවද තියෙන්නේ? දන්න කියන නම් අපේ සරත් දසනායක මහත්මයා. සරත් දසනායක මහත්මයාගේ මම ගීත හයක් කරලා තියෙනවා. 90 දශකයේ කාලේ ස්ටැන්ලි පීරිස්. ඒත් කොට දැන් නැෂන් ටේටිය උපේන්ද්‍ර ප්‍රනාන්දු. උපේන්ද්‍ර ලංකාවට ඇවිල්ලා කියලා ආරංචි මුත්තා. ඔව් අද මම කතා කරුවා. උපේන්ද්‍ර ෆිනෑන්ඩුගෙන් ඒකෙන් මම පාසල් කොලෙජ් ගිහලි ඉවර වෙගෙන එද්දී මට උපේන්ද්‍ර හම්බුණා. සම්සි වැඩසටහනකදී එතෙන්දී උපේන්ද්‍ර මාව ගෙනිච්චා සංගීත ගීත ලියන ඔන්න මතක නැතුණා නම මම ජයගම් තියන්නේ ලොකු අපි අමතකෙන් හොඳ නැහැ. ප්‍රේමික ජල්විස් මහත්මයා. ප්‍රේම ජල්විස් මහත්මයාගෙන් මම ගීත හතරක් ලිව්වා. මේ ගීත හතරක් මම ගායනා කෙරුවා උපේන්ද්‍ර ප්‍රනන්ද මහත්මයාගෙන්. ඒකයි මම කොලෙජ් ගිහලා ඉවර වෙගෙන එද්දී ඒ ගීත හතරම ජෙම්ටෝන් ලේබල් එකෙන් ඒක අවුට් වුණා. ඊපි සින්දු දෙක දෙක ඊපි තටියකට බෙදරියකට. ඉතින් රසවත් තියෙනවා ඒ ගීත නැවත පස්සේ කාලෙක අද කරන්න කියලා. ඔය ඇරෙන්නේ මම සාමාන්‍යයෙන් මම ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි තමයි මම ගායනා කරන්නේ. එල්විස් ජෙම්බ්‍රියුස් ටම් ජෝන්ස් ගීත තමයි. අතර මගේම දින සංගීත කණ්ඩායමක්. ඉතින් අපි හැම වීකෙන්ඩ් එකේම සත්‍යන්තේම මම ශ්‍රී කරන ක්ලබ්ස් වල සිංහල ගීතත් කරනවා ඉංග්‍රීසි ගාතත් කියනවා. මේ කවි පොඩි වැඩක් පෙන්නන්නද ඔයාට? පොඩ්ඩක් බලන්න. දන්න කෙනෙක් ඉන්නව බලන්න කියලා. සඳ තරු වල් කරන්න කාලය රයිට. අපි පොඩි වැඩක් කරමු. මට අනිත් මයිකේද මේකත් සමානට ඕන වෙයි. ඉස්සුරු මේක තියාගන්න. දැන් 17 වෙනිද කියන්නේ හෙට රෑ 7ට නෙළුම් පොකුණ රංගහලට සඳ කෙනෙති නැමී ලක්ෂ්මන් විජේසේකර මහත්මයාගේ පළවෙනි ගී ප්‍රසංගය නරඹන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නා ඇති. මොකද සතියන්තයේ කොළඹට එන්න විශේෂ රාජකාරිය යොදාගත් අය. ඒ වැඩ අතර ප්‍රමුඛ කාර්යයක් විදියට සඳ කෙනෙති නැමී ප්‍රසංගයට සහභාගී වෙන හිතනවා ඇති. නමුත් නෙළුම් පොකුණ රංගහලේ ප්‍රවේශ පත්‍ර බොහොමයක් විකිණි අවසන්. ඉතින් ඒක නිසා පොඩි වෙලාවක් තියෙයි සමඩේක. අතන ටිකට් තියෙනවද උඩ නැනේ? නිකන් ඊටවස් ඉවරයි. ෆ්‍රයි කියලා වැඩ නැහැ. මං හිතන්නේ ඒ බැලන් ගොඩාක් අය බලන් ඉන්නෝනේ. දැන් අද ප්‍රෝග්‍රෑම් එකේ සයන් ප්‍රමාණයක් ටිකස් ඉවරයි කියලා තමයි ආරංචි. ඔව් නිකන් අවිල්ලා හරි ගමන් නැහැ. හිටගෙනවත් බලන්න බෑ. නෑ හිටගෙන බෑනේ. ඒක බලන්න ඒකයි ප්‍රශ්නේ. වෙන්නේ හෝල් එක නම් හිටගෙන හරි බලන්න පුළුවන්. මේවයි හරි. මං ඔබ වෙනුවෙන් නම් මෙහෙම දෙයක් කරන්නම්. මේකින්ද ඔබම ඔව් පාඩි වෙලාම ඉන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ. හරි ප්‍රේක්ෂක ඉදතකොතුනේ මම ඔබ වෙනුවෙන් එහෙනම් මෙහෙම දෙයක් කරන්නම්. රයිට් එකේ ඉඳන් 8 වෙනකන් අංක තියෙනවා. හරිද? එකේ ඉඳන් 8 වෙනකන් අංක තියෙනවා. එතකොට මේ ඉන්න ලක්ෂ්මන් විජේසේකර මහත්මයා රැගෙන අනිත් සියලුම දෙනාට එකත් අටත් ඇතුලේ ඕනෑම අංකයක් ඉල්ලන්න පුළුවන්. ඔවුතුමා ඒක ගායනා කරන්න ඕනේ. ඒවයි තියෙන සින්දු. ඒකයි වැඩි. මතක තියෙනවා නම් මම ගායනා කරා. මතක තියෙනවා. හරි ශෂික ඔයාලා ඇදස්සිද? ආ පොඩි කෑල්ල. රෙඩි රයිට්. පොඩි කෑල්ල. හරි. මම ඒ පැත්ත ස්ටෑන්ඩ් බයි කරගත්තා. මේක නේද මේ වැඩි මයික් එකද? මේක තරකද? හා මේක. ඔව්. හරි ඕමින් අපි කොහෙන්ද පටන් ගන්නෙ? මේක
එක්කනේ මයික් වැඩි වෙලා නේ දැන් මෙතන දෙකක්ද කොහෙද හිට මේ යනවා මේ මම අර කිසි දෙයක් නොකිය හිටිය අන්තිම ඕවර යන්නේ බලන්නකෝ වෙච්ච දේ නේද කතා කරලා වැඩක් නැතිඳ දැන් අර මේක ඔක්කොම නෑ දැන් මේ ඉතිවිචා ඒ ඒ ඒ ඒ දවය ගියා දැන් මේ මූඩ් එක හදා ගන්නත් එක මේ මම පොඩි වැඩක් කරන්න ඕනේ කියලා හිතාගත්තා ඉතින් නෙස්ට් මෝල් වුණ වෙලාව දැන් ඉතින් මම ඉන්න බොරු කියන්න වෙන්නේ ඔහොම තමයි දය පරාජය සමෝ විඳින්න ඕනේ අන්තනායි රටවල ඒ කට්ටිය ආ ෆයිනල් ලෙවල් අනේ වන්දන මොනවද කියලාත් බෑ නොකියත් බෑ අපි මෙහෙම කරමු කොතනින්ද පටන් ගන්නේ රයිට් එකේ ඉඳන් 8 වෙනකන් අංක තියෙනවා කැමති අංකයක් කියන්න මට අංක 4 අංක 4 ඔව් ඇති දේ ඇති සැටියෙන් ලොව දකින්න මේක පුළුවන් ඇති දේ ඇති සැටියෙන් ලොව දකින්න මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු පොරලේ මෙහි සයනේ ගොඩ නැගූ මිනිස්සු කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු කවුද ගීතේ ගීපද රචකයා සංගීත රචක වසන්ත කුමාර කොබවත සංගීතය අපේ මහේස්ත්‍ර රෝහණ වීරසිංහ තමයි හෙට කොන්සර්ට් එකත් එතුම තමයි සංගීත අධ්‍යක්ෂණය. සංගීත අධ්‍යක්ෂණය. රයිට්. නුවණින් ඔය කියන අංකයක් දැන් අංක 4 කියන්න බෑ කුක් පෑන. අංක 3. අංක 3. අංක 3. 4 අරි. බැරි එකක් දැන්. අර කොලේ බලන්න. නෑ නෑ මේක මොන බලන්න. මම මේ පය ගන්න දුක් විඳලා මේක ලියාගත්තේ අවස. මේක මොන බලන්නද? අංක 3 ඩුවට් එකක් හැබැයි. අපි ඕනම අපඩක් සපෝට් එකක් දෙන්න මතක නෑ. ඔව් දෙන්න. සුපෙම් හැංගුම් ඔබෙන් එපා ප්‍රදීපා ධර්මදාස මාත්‍යෙක් ගායනා කරපු ගීත සුපෙම් හැංගුම් ඔබෙන් එපා මිතුරු දම් විනා නෞකාව කි ඔබ ඈත සමුදුරේ පහන් ටැඹයි මෑත ගොඩ විමි කියන්න තියෙන මතක සමාවෙන්න මේ මේක මේ කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව කරන මගේ තනිකරම බලාත්කාරකමක් හොඳේ ඊට පස්සේ නිකන් කයි කතන්දර කියන්න එපා දැන් ලක්ෂ්මණ ජයසේකර මහත්මයාට සින්දු කියන්න බෑය ඒ වගේ කතන්දර කියන්න මොකද ඒක ඒක මම සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා මොකද කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව මගේ හිතුවක්කාරකමට ඉතින් මම මේ කොලයක් ලෑස්ති කරගෙන එනවා ඒක කිව්වොත් ඒ අර ලයිව් එක එන්නේ නැහැ හරිද ඒක නිසා තමයි ඒක හාංකා විශ්වකත් කිසිම දෙයක් නොකිය ඇවිල්ලා මම අහඹයක් විතර ඒක කරන්න යම් කිසි අපහසුතාවයක් වෙනව නම් මට බනින්න ඉවර වෙලා හොඳේ හරි විශාරද නිර්මලා රණතුංග මහත්මිය දැන් අංක 3 ඉල්ලන්න බෑ 4 ඉල්ලන්න බෑ 1 තියෙනවා 2 තියෙනවා 5 තියෙනවා 6 තියෙනවා 7 තියෙනවා 8 තියෙනවා 5 5 අංක 5 බාල ළමාවරු බාල ළමාවරුනේ බාල ළමාවරුනේ පුන් සිසිවන් මුදුමුව මඩලින් යුතු බාල ළමාවරුනේ පැණි දොඩම් පිරුණු අතු තලා නොදා ගෙඩි දෙකක් කඩාගන්නේ කටු සහිත හේයින් දුර ඈත ඉඳන් මල් පුකුරු බලාගන්නේ ගායනා කරපු ගීත අතරේ ගීතේ එකක් වෙන විදියේ ගීතයක් නේ ඔව් වෙනස් එක ළමයි වෙනුවෙන් ළමයි සඳහා කියපු ගීතයක් ඒක ද්‍රෝහණ විරසිංහගේ තමයි ගීතය රයිට් මිස් බොනි 8 නම්බර් 8 රයිට් සමාව ඉල්ලා හඬා වැටෙන්න ඒනේ ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කළේ පරාද කරමාහද රිදවන්නද ඔබ ආදරය කළේ ඔබ ආදරය කළේ
දැන් 3 4 5 8 බෑ උදාරි 6 නම්බර් 6 ඔව් සර් බැලුවා මගේ ලැකේ නම් එක මගේ එක කාටවත් දෙන්න නෙමෙයි හිටියේ කිව්වොත් ඉන්නේ ඩුවට් එකක් ඕනේ නම් නිර්මල රණතුංග මහත්මිය කාලී උදාරි ඕන කෙනෙකුට සහයෝගය දෙන්න පුළුවන් ඒක කිසිම විරෝධතාවයක් නැහැ දැල් වූ පහන් දැල් වී දිලේවා Delvu pahan, delvi tibeva sunnu petum, dalula vedeva tanatan, langvu lavan, hamuvi pipeva vennu nuvan. Kandulin Deva Kavi dekada dekada hatada Deka Hambra Danne kavi Datta depalana gigiri sari Datta depalana gigiri sarin මා කැඳවා නොතෙවෙන් සිව්සිය ගෞදුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් මල්ලි පහයි උ ඉවරයි එකයි හතයි විතරයි තියෙන්නේ හතලා කිසෙව Lucky number 7. You can enter a hand at the Varga Gita. Pavedo Bindi at the Prema Pratana. I don't know what was a gilaman. I don't take one in my kiko. Mangi, that was a may not do take a given it cannot in. Matagai Matakaragando. And it's a potter, then the Mano Jaya. Take a woody Pavedo again. Pavedo Bindi at Prema Pratana. Nasedo again, even a Prema Vedana. Sinayaki. මගේ කරගන්න එහෙනම් ඒ ඉතුරු එක මගේ සඳ කිණිති නැමි සඳ කිණිති නැමි Will the tevi so I say our Sunday? Open it tevi, magin it the sada. So I say our magin. Sassel novi of Hindi natura. Penema obenetin Sasara pura sari saranatura Balamilova obenetin යම් කිසි හෝ අපහසුතාවයක් වුණා නම් මට සමා වෙන්න. එහෙම නෑ නෑ. තාසයි සින්දු ඉඳල හිල්ලර ගියන. ඉඳල හිල්ලර තින්ද. ප්‍රේතවතුනි chat and music 100% live. Me, Sri Lanka television balapuru. So, again.
රජ පොතිගන්ත කුමරුවන් උදේනි රජ දෝ මාලි කුමරියන් උදේනි රජ පොතිගන්ත කුමරුවන් උදේනි රජ දෝ මාලි කුමරියන් කෙස් කලඹේ සංගවාහි සිංගෙන උත්තම මුනි දලදා වඩම්මන මොක්පුර රන්නවකා බලන් සකි සත්තමු දුරු ගැඹරේ බවන් වැල්ලට මල් වැහි වාස නිසි කල රංගොය මේ කෙරිවත්ද තඹවන් වැල්ලට මල් වැහි වාස නිසි කල රංගොය මේ කෙරිවත්ද උත්තම මුනි දලඳයි සිංගෙන කිස් කලඹේ සංගවා වඩම්මන මොක්පුර රන්නවකා බලන් සකි සත්තමු දුරු ගැඹරේ වරුසක් අනුරපුරේයා ලක්දිව පින්කෙත කිරි උතුරායා සත්‍ය වරුසක් අනුරපුරේයා ලක්දිව පින්කෙත කිරි උතුරායා උත්තම මුනි දලදාහි සිංගෙන කිස් කලඹේ සංගවා වඩම්මන මොක්පුර රන්නවකා බලන් තකි සත්තමු දුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මොක්පුර රන්නවකා බලන් තකි සත්තමු දුරු ගැඹරේ ධර්මදාස් වල්පල මහත්මයා ගායනා කරපු ගීතයක් අද චැට් ඇන් මියුසික් වෙනුවෙන් ගායනා කළේ නුවන් විජයශ්‍රී. ස්වාධ රූපවාහිනී සේවය මෙන්න තවත් අලුත් නාට්‍යයකට ඔබට ආරාධනා කරනවා 19 වෙනිදා රෑ 7ට ඒ අනුව රෝද 3 මනමාලේ සුදත් තිලක්සිරි නාට්‍ය නිර්මාණයක් මේ නාට්‍ය නර්මණයට අපිට ඔබට අවස්ථාව තිබෙනවා. අපි නාට්‍ය ගැන පොඩ්ඩක් කතා කරමුනේ සම්පත් බාප්පේ. ඔයා සම්බන්ධ වෙන අලුත්ම නාට්‍ය සුදත් තිලක්සිරි මහත්මයාගේ නිෂ්පාදනයක් සහ අධ්‍යක්ෂණයක් රෝද 3 මනමාලි 7ට ස්වාධීන රූපවාහිනී නාලිකාවේ නාට්‍යයක් පටන් ගන්න මේ අලුතෙන්ම අලුත් බෙල්ට් එකක්. ඉතින් ඒකත් ලොකු අභියෝගයක්. ඉතින් නාට්‍ය රසක් අතරින් තමයි මේ නාට්‍ය තෝරගත්තේ. ඉතින් රෝද 3 මේකේ ට්‍රෙන්ඩ් හදන අපිනේ. අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩ් හදන්නේ අපි. ඉතින් මටත් කාලයකට පස්සේ වෙනස් චරිතයක් කරන්න අවස්ථාව හම්බුණා. අර හැම බොහොම පරමාදර්ශී තමන්ගේ නැගණිය වෙනුවෙන් ජීවිතය කැප කරලා ජීවත් වෙන සේනක කියන බොහොම අහිංසක බැකෝ එකක් වැඩ කරන තරුණියගේ චරිතයක් කරන්න හම්බුණා. ඉතින් මේකේ ඉන්න සියලුම රංගන ශිල්පීන් අපි ගත්තොත් ජනිත් වික්‍රමගේ ඩිනක්ෂි ප්‍රසාද් පවා මීට පෙර රංගනයෙන් දායක නොවෙච්ච විදිහේ චරිත තමයි රොද 3 මනමාලි එක්ක දායක වෙන්නේ. ඉතින් සනත් හීංකෙන්ද තමයි ස්වාධීන රූපවාහිනී රචනා කරන්නේ රොද 3 මනමාලි. ඉතින් ආදරෙන් ආරාධනා කර සිටිනවා සුදත් තිලක්සිරි මහත්මයා කියන්නේ බොහොම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. එතුමාගේ මේ නිර්මාණයත් එක්ක ලබන සඳුදා 19 වෙනි සඳුදා ඉඳලා රාත්‍රී 7ට ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක එකතු වෙන්න කියලා. වෙනස් වැඩක් වෙනස් අත්දැකීමක් විඳින්න ලෑස්ති වෙන්න මෙන්න පොඩ්ඩක් කවුද ඉන්නේ නළු නිළියෝ ගැන පොඩි ඉඟියක් දෙන්න පුළුවන්. කවුරුවත් නැති පාළු නිදහස් තැනකට යන්න. කරුණාකර බහින්න සර්. Thank you.
නිශ්චිත අරමුණක් නැති වුණාම අවසාන ප්‍රතිඵලය පරාජය. ආතියා ඒක ඇඩ්වාන්ස් එකක් විතරයි. අනේ කරුණාකර මෙතන යන්න. එයාමට වෛර කරයි. සදාට මේ අම්මා ගෙත් එක තරහ වෙයි. එතකම නෝම. තුනේ මනමාලි දහනම ඒ කියන්නේ ලබන සඳුදා ඉඳලා රෑ හතට ස්වාධීන රූපයන් ඉස්සෙවෙන් ඔබට බලන්නට පිළිවන්. ඒ අතර මතක් කරන්න ඕනේ ගිය සෙනසුරාදා රෑ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් වැඩිම පිරිසක් නැවතත් එකම වේලාවක නරඹ වැඩසටහන බවට ස්වාධීන රූපයන් ඉස්සෙවේ යූත් විත් ටැලන්ට් වැඩසටහන පත්කොට තිබෙනවා. අති විශාල ප්‍රේක්ෂකාගාරයක මහරගම යෝවුන් රඟහලේදී අවසන් මහා තරඟය පැවැත්වුණා. තරංකරුවන් දස දෙනෙක් අතරින් දෙවන වටේ next generation youth with talent wedasatane kirula himi karagatta e welawae guinness record ekak pawa thiwwa eka man hitanne anga kilipola yana darshanayak eka mokada mama tatrama welawae yowun rangahala indigena eka dakka dat walin samanyen mata penunu widiyata stage ekata gihila balanna puluwan kanne nikan samanyen ara nul kale vithara wage yakada kuru 40ක්ද 50ක්ද jame 50ක් පනහක් ඔහුගේ ටාගට් එකුණේ විනාඩි 4ක් ඇතුළත ඔහු ඒක කරනවා කියලා ඔහු මුලට එක ඉතාලම වේගෙන් කරගෙන ගියා ගිහිල්ලා කොහම හරි විනාඩි 4ට කලින් ඒ කාර්යය අවසන් කරා විනාඩි 3යි තප්පර 26ක් මට මතක විදියට වගේ නෑ විනාඩි 1යි තප්පර 26ක් ඉතුරු වුණා මට මතක විදියට හරි කොහොම හරි ඒ වார்த்தාව පිටවන්න පුළුවන් කමක් ලැබුණා. ඒ වෙලාවේ මේ තරංකරුව කියපු දෙයක් තමයි අපි තියෙන රෙකෝඩ්ස් ගැන කතා කරනවා. හැබැයි ඒ වෙනුවෙන් අපි කරන කැපවීම කාටවත් පේන්නේ නැහැ කියන එක. නමුත් ඒක ඒ වේදිකාවේ ඉඳලා බලන් හිටපු හැම කෙනෙක්ම දැක්කා. කූරු 20ක් විතර නැවුවට පස්සේ මේ තොල් වලින් කටින් ඔක්කොම තුවාලලා ලේ එන්න ගත්තා. ඒ පීඩනය දරාගෙන ඔහු අවසානයේ ආත්ම විශ්වාසය තරුණයෙකුට තිබිය යුත්තේ ආත්ම විශ්වාසය මොන බාධක මොන ප්‍රශ්නාවත් තමන් බලාපොරොත්තු වෙන තැනට යනවා කියන එක ඒ ටාගට් එකක් ඇචීව් කරනවා කියන එක අනේ හිතට තියෙනවා නම් හිතේ තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. ඒ තරුණයෝ 10 දෙනාම මේ රටට පෙන්වුවේ ඒක වුන් ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉවරයි. අපි වුන් සියලු දෙනාටම සුබ පතනවා. මේක බලන්න බැරි වෙච්ච අය හිටියා ගිය සෙනසුරාදා ස්වාධීන රූපයන් ඉස්සෙවෙන් බලන්න බැරි වුණු අය හිටියා. සඳුරුවන් ජයවික්‍රම නිර්මාණයක් නිර්මාණ අධ්‍යක්ෂණයක් ලොකු ක්‍රූ එකක් සම්බන්ධ වුණා යූත් විත් ටැලන්ට් වැඩසටහනට. ජාතික තරුණ සේවා සභාව ස්වාධීන රූපයන් ඉස්සෙවේ තමයි මෙවරත් පළමු වටේ වගේම දෙවන වටේදීත් දෙවන වසරේදීත් මේ කාර්ය සංවිධානය කළේ. ඉතින් මේ ආශ්චර්යය මේ පුදුමේ ඔබ බලන්න. මොකද මේක සම්පූර්ණ ෂෝ එක පෙන්වන්න වෙලාවක් නෙමෙයි. ඒක නිසා මේ සංස්කරණය කළ වැඩසටහනක් විදිහට හෙට රෑ 9ටත් පෙන්වන්න සූදානම් කළ තිබෙනවා. කොහොම හරි වෙලාව හොයාගන්න. ඒ තමයි අපේ රටේ අපි නොදුටු තාරුණ්‍ය. අපි ගොඩක් වෙලාට ගායන වයන නටන තාරුණ්‍ය දැක තිබෙනවා. නමුත් එවැනි අසාමාන්‍ය වූ විරල හැකියාවන් තිබෙන තාරුණ්‍ය අපි දැක තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් අප ජාතික තරුණ සේවා සභාවට එවැගේම මා නියෝජනය කරන ස්වාධීන රූපවාහිනී සේවයට අපි අපේ කෘතවේදීත්වය පළ කරන්නට ඕනේ. අපේ දේවල් ගැන අපිම කතා නොකරට අපිට ඒක පුදුම අභිමානයක් දන්නවා. මොකද ඒක මේ රටේ ප්‍රේක්ෂකයෝ තහවුරු කළා තියෙනවා. මගේ තොටෙත් යූත් විත් ටැලන්ට් වැඩසටහන හොඳ වැඩසටහනක් විදියට ඔබ තහවුරු කළා තිබෙනවා. හෙටරා 9ට ඔබට යනුව අවසන් මහා තරඟයේ සංස්කරණය කළ කොටස් බලන්න පිළිවන්. මේ මට පොඩි දෙයක් කියන්නට තිබෙනවා. සමහර වෙලාවට මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන් අතර විවිධ අය ඉන්නෝනේ. මේ ළඟදි මහත්මෙක් මට ටිකක් චෝදනාත්මකව කියලා තිබුණා හිෂාන් ඉංග්‍රීසි වචන පාවිච්චි කරන වැඩි කියලා. කිසිම තැනක කිසිම වෙලාවක ඉංග්‍රීසි භාෂාව වැඩසටහනකදී භාවිත නොකරන්නේ ඇයි? කිසිම කෙනෙක් එහෙම නීති රීති දාලා නැහැ. දැන් මම ඔබෙන් අහනවා සාමාන්‍ය ප්‍රශ්නයක්. ඔබ ගෙදර කියන්නේ ඉස්තිරික්ක කරනවා කියලාද අයන් කරනවා කියලාද? අයන් එක ගේන්න කියනවාද ඉස්තිරික්ක ගේන්න කියනවාද? සාමාන්‍යයෙන් විදේශීය රටක ජීවත් වෙන ශ්‍රී ලාංකික මාත්මෙක් මට අදාච ඉදිරිපත් කරේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට වැඩසටහන ආරම්භනවා. මම සම්බන්ධයෙන් දක්වපු විවේචනයත් මම බාර ගන්නවා. නමුත් මේ chat and music
මේක බලන්නේ ගම්බද විතරක් නෙමෙයි නගරෙත් බලනවා. එතුම කියලා දෙන මේක ගොඩාක් මේ ගම්බද බලන වැඩසටහනක්. නමුත් අද ලංකාවේ ගමේ අය අති දක්ෂයි. ගමේ අයට ඉංග්‍රීසි භාෂාව බෑ. අධ්‍යාපනයේ නැහැ කියන දුර්මතයෙන් බැහැර වෙන්න. අපි දැක්ක ඒක මේ අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් ඇවිල්ලා යූත් විත් ටැලන්ට් වගේ වැඩසටහන් වලට සහභාගී වෙන ඒ තරුණයෝ කොච්චර දේවල් දන්නවද කොච්චර මේවා මේ කවුරුත් පිටරටක ගිහිලා අධ්‍යාපනය ලැබලා කරපු දේවල් නෙමෙයි මේ රටේම මේ මහ පොළොවේම ඉතාම දුෂ්කර කාර්යයක් විදියට කරලා ජයග්‍රහණය කරපු දේවල් ඒ නිසා ගම ගැන එහෙම අවතක්සේරු කරන්න එපා මොකද අපිත් ගමෙන් ආපු මිනිස්සු ලංකාවේ හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් තිබෙනවා ගොඩක් තරුණ තරුණියන්ට ඉංග්‍රීසි භාෂාව ගැන හොඳ අවබෝධයක් තිබෙනවා ඉතින් ඒක නිසා කිසිම වෙලාවක ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරාය කියලා මං හිතන්නේ නැහැ බරපතල ගණේ වරද්දක් වෙනවා කියලා මේක සාකච්ඡා කර එක්තරා වෙලාවක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ජේ විදුසානාගේ මහත්මයා පවාවා මේ අපිට සාමාන්‍ය විවේදයට විවහාර කරන්න පුළුවන් වචන භාවිතයේ එතරම් ලොකු වරද්දක් නැහැ මහත්තයෝ රයිට් මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව නුවණ දැන් ඔය රඟපානකින් ඇත්තලා වෙනත් පැත්තකට ගිහිල්ලාද කතිකාචාර්යවරියක් විදිහට වැඩ කරන නිසා එහෙම වෙලාව අඩුද මොකද වෙලා තියෙන්නේ නෑ රඟපාන කටයුතු කරනවා හැබැයි රඟපෑම ගොඩක් මම එදා ඉඳලම ගොඩක් අඩුවෙන් කරපු කෙනෙක් නිර්මාණ අවුරුද්දටම එකක් දෙකක් වගේ කළේ බොහොම ඈතකදී නිෂ්පාදනයට අත තිබ්බා ටෙලි නාට්‍ය නිෂ්පාදනයට කියලා මෙච්චර කාලයක් අම්මයි තාත්තයි තමයි ටෙලි නාට්‍ය නිෂ්පාදන කටයුතු කළේ පළවෙනි වතාවට මම සහ බුද්ධිනි ජයවර්ධන කියන මගේ එහෙලිය එකතු වෙලා අපි නිෂ්පාදනයක් පටන් ගත්තා අහස් කියලා බුද්ධිනි ජයවර්ධනගේම නවකතාවක් ඇසුරෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ දැන්ට දවස් 3කට කලින් ඉඳලා අපි මේක ෂූටින් පටන් ගත්තා මේ දවස්වල ඒක රූගත කිරීම එක්ක කාර්යබහුල වෙලා ඉන්න නිසා වෙන නාට්‍යවල ටිකක් සම්බන්ධුනේ නැහැ වගකීමක් තියෙන නිසා මේ දවස්වල Right, අපි යමු තව ගීතයකට බලය ජවයේ ශක්තිය නෙස්ටමෝල්ට් එන්චාන්ටර් යුවතියන්ගේ රුව පෞරුෂයට ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නාමය ඔබට පුළුවන් බොඩි ලෝෂන් ටැල්ක් විදියට මිලදී ගන්න තෝරා ගැනීමට මාදිලි රසක් තිබෙනවා ප්‍රධාන අනුග්‍රාහකත්ව ලබා දෙන්නේ එන්චාන්ටර් සමගින් නෙස්ටමෝල්ට් මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව මලෝ පයිලඳේ පිංගුන් නැසු කපුරු මල් ඔබ තමයිලඳේ ආදරේ රන් පිංගුන් නැසු බඳුරා මලෝ පයිලඳේ ආදරේ රන් පිංගුන් නැසු කපුරු මල් ඔබ තමයිලඳේ ආදරේ රන් පිඟුන්
ඇරන්දදි මුදුන් කොට මහත්මිය එක ගායනා කරපු ගීතයක් ලක්ෂ්මණ විජේසේකර මහත්මයා අද කවි එක ගායනා කරේ කොහොමද කවියා දැක්කද යාට කෙටි පණිවිඩයක් තිබුණා මේ පෙම්හීන ගීතේ කොටසක් ගායනා කරන්න කියලා ඔව් පොඩි කොටසක් ලෑස් වෙන මම අතර ගිහිල්ලා නබර නුවන් එක චුට්ටක් කතා කරන්න නුවන් නුවන්ගේ පළවෙනි ගී නිර්මාණ එකතුව හෙට එළි දක්වනවා කියලා කිව්වා. කොහොමද ඒ කටයුත්ත ලැස්ති කරලා තියෙන්නේ? කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ හවස 6ට තමයි තියෙන්නේ හෙට. 6ට. ඔව්. මගේ DVD එකක් අවුට් කරනවා. ගීත 12ක. සාමාන්‍යයෙන් කියන්නේ CD ලොන්ච් එකක් නෙමෙයි මේක DVD ලොන්ච් එකක් ඈ. ඒ කියන්නේ ඔක්කොම විෂුවල් කරලා තියෙන්නේ. ඔව් විෂුවල් කරපු සින්දු 12ක්. හේමශ්‍රී දාලිස් මහත්තයා. හේමශ්‍රී දාලිස් මහත්තයා සම්බන්ධ වුණේ ඒකේ නිර්මාණ ඒකේ සින්දු ලිව්වේ හේමශ්‍රී දාලිස් මහත්තයා ඒක සංගීත මියුසික් කරේ රංජිත් දයස් අයියා තනුත් කීපයක් රංජිත් දයස් අයගේ
එවෙම එක ගීතයක් විතරක් බුදුගුණ ගීතයක් ලිව්වා උල්වල සම්තානන්ද හාමුදුරුව අනිත් සින්දු ඔක්කොම හේමස්ත්‍රි දල්ලිස් මහත්තයා තමයි ලිව්වේ මොකද ඒ කියන්නේ දැන් නළුවට වැඩිය ගායන වෘතිය පැත්ත හොඳයි කියලා හිතනවද නෑ ඉතින් මම සින්දු කියන්නේ මේ ආසාවක් එහෙම තිබුණේ නෑ ඒක අපේ ප්‍රවීණ ගායිකාවක් වන අයිරින් දල්ලිස් අයිරින් ඇන්ටි නැතුණා දැන් දවස් 10ක් විතර එනවා අයිරින් ඇන්ටි තමයි ගීත ගායනා කරන්න කියලා එයත් එක මුලින්ම ගීතයක් කිව්වා ඊට පස්සේ තමයි අංකල්ලව සින්දු 16ක් විතර ලියලා දුන්නේ ඊට පස්සේ තමයි මේ කරන්න ලෑස්ති කරලා මේ මේ ටිකේ කරගත්තේ ඒ වැඩේ නිර්මලා රණතුංග මහත්මියගෙත් වැඩ කටයුත්තක් සෝදානම් වෙනවා 24 වෙනිදට ඒ ගැනත් විස්තර කියන්නම් ඒ අතර ලැබෙන අමතුම් දෙක කාගෙන්ද අයබුවන් කවුද කතා කරන්නේ අයබුවන් අයබුවන් කවුද ඔබතුමා කාටද කතා කරන්න ඕනේ මම වික්ට මාමා කියලා කිව්වම දන්නවා මිස්ටර් වික්ට කුරේ කියන්නේ ඔව් ඉතුරු පුතයි මේ උදාරි දුවයිට කතා කරන්න ඕනේ අම්මේ ඔව් මාමේ ඔව් මාමේ අපේ ප්‍රොඩක්ෂන් මැනේජර් නෑ ඇත්තමයි උදේන හරි ටෝක් එක රඟපානවා අම්මේ ඔයා උදේම දකින්නවනේ හැමදාම සෙට් එකට ආව එක බොහොම ස්තුතියි ඔයා කතා කරාට ඉතින් නේද ඇත්තටම ඒ විස්සපම නෙමෙයි මේ ආ එහෙමද විජේරාමේ වික්ට මාමා නේද අනේ 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 නෑ නෑ සන්තෝෂයි උදේන ඉන්නවා දැක්කම සන්තෝෂිතුනා අපේ මේ සෙට් එකටම ඕනි වුණා උරණ කතා කරන්න කියලා පොඩ්ඩක් ඔව් ඒ නිසා කතා කළේ හැමෝටම ආදරේ ආය thank you ඒ තමයි අපේ නිෂ්පාදන කළමනාකාරතුමා පිනි අපේ නාට්‍ය කණ්ඩායමේ තියා තමයි අපිව බලාගන්නේ හැමදේම දැන් තමයි අපි වැඩිපුරම ආදරේ එයා ප්‍රොඩක්ෂන් මැනේජර් කෝට ඇත්තටම ප්‍රොඩක්ෂන් ඩැමේජ් විසි හතර වෙනිද මොකක් ආ තව කෝල් එකක් තියෙනවානේ අයබෝන් හෙලෝ අයබෝන් ඉයන් මට කතා කරන්න ඕනේ ස්ටිෆන් ඇන්ඩ්‍රුට අහෙනෝ හොරයි අඩුයි මං කතා කරන්න ඕනේ බොයි හෙලෝ මට කතා කරන්න ඕනේ බොනිස් නෑන්ඩ්‍රුට හෙලෝ හෙලෝ අබෝනි මං ගාමිණී ගාමිණී මීගමුනි මීගමුනි ගාමිණී මංජුලක් ආ මංජුලක් ඔකේ ගාමිණී ඔව් මතකයි මතකයි ඉතින් අවුරුදු 25කින් දැක්ක නෑ හැබැයි ඉන්නේ නැ සනිපේ ඉන්නවා ආ හරි මම මේ ඇත්තටම කතා කරේ ඉෂාන් ඔයාලා දන්නේ නැද්ද ඇති මේ මෙයාට අපි කතා කරන නික් නේම් එකක් දෙන්න වන්නි ජිම් රියුස් කියලා නෑ ජිම් රියුස් මට ඉස්සර කියන්නේ ලංකාවේ ලෝකල් ජිම් රියුස් ඔය කාර්යය ඔය කියන්නේ ඉංග්‍රීසි හින්දුවක් කියවන්න කියලා නේ නෑ නෑ ඔව් මං කියන හෙලෝ හෙලෝ ඔව් ගාමි මං කියන ඇත්තටම මං ආස සින්දුවක් තියෙනවා මොකද්ද ආස සින්දුවක් තියෙනවා මං ආස සින්දුවක් තියෙනවා දෙයස නිව් මූන් ආ දෙයස නිව් මූන් ඒක කොටසක් හරි කියන්න ඕ අපිටත් ආස හමම ලා යාර සඳ කිනි දියක ඉංග්‍රීසි වර්ෂන් එකනේ ඔව් මම ලයින්ස් දෙකක් කියනවා ඉංග්‍රීසි එක නේද මම නිකන් කියන්නේ නේ නේ මම හිතන්නේ There's a new moon over my shoulder and an old love still in my heart I remember now that I'm older what you told me the day we had apart thank you thank you අද මේ ඉංග්‍රීසියෙන්ද කියන්නේ නැහැ කියලා හිටියේ අර ගාමිණී අය කතා කරන නිසා තමයි වැඩි මේ උනේ. තව ඉංග්‍රීසි එක ඕනද ඉංග්‍රීසි එක? නෑ 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 නෑ. ඕනද තව එක? නෑ නෑ. හා? රයිට්. කවි කියන්නේ ඉංග්‍රීසියෙන්ද පොඩි ප්‍රශ්න. අය අයින මම අහලා තිනවා කියනවා. අන්න මයික් එක අතට පල්ලය. අහලා තිනවා ලැසන් සිංහල. නෑ අතට පල්ලය. කවිද දෙන්නේ කියන්නේ. කවි කියන්නේ. කවි කියලා කියන්නේ. යෝ සිං. මරියා කියන්නේ. Every night in my dreams I see you I feel you That is how I know you Go on Far across the distance And spaces between us You
have come to show you. Go on, near, far, wherever you are, I believe that the heart does go on. Once more, you open the door, and you're here in my heart, and my heart will go on and on. Wow, mata penne me. Then තීරණය ගැන අතු වෙන්නේ ඉංග්‍රීසි සින්දු කරනවද සිංහල සින්දු කරනවද වගේ නේ එහෙම අදහසක ඔයා ඉන්නේ ඒකයි ඔය එක ගීතයක් අල්ල කම්මැලි කමට ඉන්නේ මේ මයික් එක මෙහාට යනවා මෙහාට නෑ එහෙම වෙන්නේ ඔබත් මයික් එකක් තියෙනවා ඒක හොඳට කියවෙන්න ඕනේ මේ මයික් එක මොකක්ද තිල්ලනවා ඔච්චර වාද අපිට කියන 24 වෙනිද මොකද්ද වෙන්නේ විශාල්ද නිර්මල රණතුංග මාත්මේ මගේ කලායතනයේ සංගීතය හදාරන සිසු සිසුවන්ගෙත් ඒ වගේම වැඩිහිටි අයගෙත් ගීතයගෙත් සංගීත ප්‍රසංගයක් පවත්වනවා ගීතර සංගීත සැඳෑව කියලා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ හවස 6ට හවස 6ට ඒක 24 වෙනිද තියෙන්නේ මොකද කියන්නේ ගීතයකට යමුද අපි අපි මේ සිමඩුළු සංගීතයේ මෙහෙවීම තබ්ලා සපයකෂණ වාදනය විශාරද මනෝජ් පෙරිස් ඩොලක් දින තරොච්ච ඔක්ටෆෑඩ් සුජීව දිසානායක සක්සෆෝන් සමන් විජේසිංහ බේස් ගිටාර් නාරද ජයකොඩි බොක්ස් ගිටාර් උපාලි සන්නස්කල වයලින් උදිතරුවන් විජයරත්න විදුරියෝගන් ශශික අතපත්තු Saba sinu denai.
බොනේගේම සින්දුවක් නේද? කවුද මෙලඩි එක? එතකොට මේ ලිරික්ස් කාගේද? ඒ ලිරික්ස් වල ඡන්දදාස ප්‍රනාන්දු සංගීතයේ සරද්දසනායක මහත්මයා. නංගි වතුර ටිකක් බොන්න වතුර ටිකක්. බොනී ඕස්ට්‍රේලියානු චොකලට් කාලා වන්න පේන්න වෙච්චද දැන්? මේ කැස්ස හොඳටම වෙලාමයි මේ. අර බ්‍රේක් නෑ බ්‍රේක් එක වෙලාවේ ඔක්කොටම බෙදාගෙන ගියා. ඔක්කොම කෑවා. කියලා දැන් ඉබස් ටිකලා ගන්න මතක් වුණා ඩේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක. ඉසුරුට මෙලෝසිය යන්නේ ඉසුරු අහනෝ යනවද? ලයිව් යනවද දන්නේ නැහැ. ඒකත් ගිටියි. මම ඉතින් පෙරේකස ඇඩික්ටඩ් මිනිහනේ. මේ කියන්න දැන් රෝදිකුනේ මනමාලේ ඇරෙන්න සම්බන්ධ වුණු සිනමා හෝ ටෙලි නාට්‍ය නිර්මාණ තවත් තියෙනවද ඉස්සරහට එන්න? ෆිල්ම්ස් 6ක් තියෙනවා එන්න. මේ දවස්වල කරගෙන යනවා මහේෂ් මුණසිංහ මහත්මයාගේ රෂ් මූවි එක. එන්න තියෙනවා නිදහසේ පියා ඩීඑස් කිඩ්නැප් එතනින් ගියාම සිනමා මා නැතිබැරි ටාසන් ඒ වගේ ෆිල්ම් සයක් තියෙනවා. ඒතකොට මේ දවස්වල පිනී විකාශනය වෙනවා, කොන්කලදෝනි විකාශනය වෙනවා, වෙනත් නාලිකාවල ඩ්‍රාමා කීපයක් විකාශනය වෙනවා. ඉතින් ඒ වැඩ ටික කරගෙන ටික ටික රමිල අභිෂේකරගේ වාර්තාවට ගෙට්ටු වෙලා තියෙන්නේ. දැන් එයාගේ ගියානේ දැන් ITN එකේ දිගට 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 ගියා, එක කාලයක් එක දිගටම ගියා. මේ ටිකේ ඉන්නවා. නමුත් මේ ITN එකේ නාට්‍ය වල මේ පෞගේ ටිකේ හිටියේ නැහැ. ඒ වගේ වගේ කොංකල දෝණි, පිනි,
දැන් ඊට පස්සේ රෝද තුනේ මනමාලි. ඔව් අට තුන. රෝද තුනේ මනමාලි චරිතය අතර මම විශේෂයි මොකද අර මට කාලයක් තිබ්බ අර 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 ඇත්ත එක වගේ පොඩි දඩබ්බර චරිත ටිකක් හම්බෙන ඉතින් වෙනස් චරිත කරපුව ගොඩක් තියෙන නමුත් රෝද තුනේ මනමාලි තමයි ඉස්සෙල්ලම ඒ වෙනස් චරිතයක් විදිහට විකාශනය වෙන ඉතින් මට අර පොඩි වාසනාවක් තියෙනවා මේ විවිධ වූ චරිත ලැබෙන ඒක ඉතින් අතරමතර වාසනාවක් ඒක මනෝජය පොඩි මේ සෙෂන් එකක් ඔයා plan කරගන්නවද පොඩි හා හරි ඒක බඩල් ලැස්සන ඒතර උදාරිකි මොනවද ඉස්සරහට තියෙන නිර්මාණ ඉස්සරහට මේ ඇලඩින් ගේ පුදුම වහන චිත්‍රපටය ළමා චිත්‍රපටයක් ඒක කරලා තියෙනවා බුතන්නේ මේ ඇලඩින් ගේ පුදුම වහන එනවා මම බලන්න කුමාරි පානේ ඔව් හා කුමාරිට මං ඒ කියන්නේ අර එහෙම පාන අතිල්ලුවම එන්නේ නෑ 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 අලු නිව් වර්ෂන් එක එමය ඔව් අන්න එහෙම එකක් හරිද ඒකක් එන්නේ තව මේ චිත්‍රපටි දෙකක් පටන් ගන්න තියෙනවා රූපගත කිරි එහෙම පිනි පිනි ටෙලිනාට්‍ය අවසානයේදී රූපගත කිරීම කරනවා තාම අවසානයේ මමවත් දන්නේ නෑ හැමෝම අහනවා දන්නේ නෑ අපි දන්නේ නැහැ කියන්නේ දැන් කවිත් ඒ මාව මාව බයිට් කරන එක ඔයත් නිලියක් නේද හා කියන්නද ඒ ගැන විස්තර ආ මේ මේ ළමයිගේ ඇඟිල්ලෙන් ඇනලා ඇනලා කොච්චරවත් අහන්න ඕනේ ඔව් ඒක ගැන මේ කියන්න ඕනේ අතරම ජයන්ත චන්ද්‍රසිරි අංකල්ම කෝල් කරලා තමයි අම්මිගෙන් ඇහුවේ මාව ෆිල්ම් එකට දෙන්න පුළුවන්ද කියලා මොකද ටෙලි ඩ්‍රාමාස් ගොඩකට කතා කරලා තිබුණා නමුත් මම අකමැති වුණ හින්දා යන්න මේ ගියේ නැහැ ඉතින් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ අධ්‍යක්ෂණය යටතේ අර්ජුන කමලනාත් අංකගේ නිෂ්පාදනයක් ගරසරප ඉතින් සීනියර් ආටිස්ට්ලා ගොඩාක් එක්ක මට වැඩ කරන්න හම්බුණා ඉතින් අලුත්ම අත්දැකීමක් මගේ පළවෙනි ෆිල්ම් එක ඉතින් මේ අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන් රිලීස් වෙයි දැන් මේ අර ඕනම ක්ෂේත්‍රයකට ආවට පස්සේ මූණ දෙන ප්‍රශ්නේ කවියටත් මං හිතන්නේ මූණ දෙන සිද්ධ වෙලා තියෙනවා ඒ කියන්නේ දැන් අම්මගේ ආශ්‍රය කරන ඒ මට්ටමෙන් ගත්තොත් එහෙම දැන් ඇත්තම ආන්ටි අන්කල් කියන ඕන කට්ටියට අයියා අක්කා කියන්න වෙලා තියෙනවා ඒ කියන්නේ ඒක තේරුණේ කොහොමද දන්නවද මට අර්ජුන කමල්නාත් අන්කල් කියවෙන්න කියලා අයියා වෙලා නිකන් එහෙම පොඩි පටලවිල්ලක් වුණානේ ඈ ඔව් මම අමීෂා අක්කි කියන්නේ අර්ජුන අන්කල් කියන්නේ දරදීනේ නංගි ඔයා මනෝජ් එතකොට මොනවද මාමද සීයද මනෝජ් මාමා සීයා ඒ ඔක්කොම මාමා නිර්මල පුංචි කියලා කියන්නේ හැබැයි ඔව් එහෙම තමයි නංගි මම දැන් නෑකන් හරි මේ රට බටලවිලා තියෙන්නේ යන්න කී දේකට වැඩි වෙලා නැහැ මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තු වෙන චැට් ඇන් මියුසික් කුලක් ගෙන මුවා කරමු හිරු කිනිගෙන වියරුව නලියන වැලි කතරේ රත්ුණු වැලි කැට පුපුරන වැද පෙර දිග මරු කතරේ වලා කුලක් ගෙන මුවා කරමු හිරු කිනිගෙන වියරුව නලියන වැලි කතරේ රත්ුණු වැලි කැට පුපුරන මැද පෙරදිග මරු කතරේ වතුර මලෙන් දොල අමතක කර දූලි සුලං විඳ වෙල අමතක කර විදුලි පහන් නට සඳ අමතක කර දෙමා අභියසට ගමු අපි සුරපුර වලා කුලක් දෙන මුවා කරමු හිරු ගිනිගෙන වියරුව නලියන වැලි කතරේ වැලි කැට පුපුරන මැද පෙර දිග මරු කතරේ
වලාකුලක් ගෙනවා කරමු හිරු ගිනිගෙන වියරුව නලියන වැලි කතරේ රත්මුණු වැලි කැට පුපුරන මැද පෙරදිග මරු කතරේ බලය ජවය ශක්තිය ඒ වගේම එන්චාන්ටර් සමග ගත කර පැය දෙකකට වැඩි කාලය නිමාවට පත් කරන්නට බඩ සපෝට් එකක් දෙන්නද ආ එන්නකෝ අනේ මගේ අයියානේ ඉතින් අනේ එන්න ඉස්කෝලේ ඕ අම්මෝ නේද මල්ලි ඉස්කෝලේ බොසුදු නෝන් එතකොට අම්මා සඳයි වගේ සීඩේ කියන ඉස්කෝලේ යන කාලේ පුදුම සපෝට් එකක් මට දුන්නේ එට හවුස් හයට පොට්ටාව ධර්මපාලය විද්‍යා රයිට් මේක එක්කෝ අමාට නැත්තම් මැතිනියට මේක ගන්න මන් දන්න එකම එක පිරිමි කෙනයි මනෝජ් මම ඔය හදිසි වැඩ වලට කැමති නෑනේ හෙට එන්නම් ටිකක් වැඩිපුර වෙලා ඉඳලා යන්න හෙට රෑ හතට සඳ කිනිති නැමි ඒ ප්‍රාසංගික අත්දැකීම විඳින්න ඔබට ආරාධනා කරනවා රෑ 7ට නෙළුම් පොකුරු රඟහලේදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථක ප්‍රසංගයක් පවත්වන්නට ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ස්තුතියි කවි බොහොම ස්තුතියි thank you කොහේ ගත්තද හම්බුනා මට බෙදුවෙ නැද්ද ළමයෝ ඔයාලට දෙන්න මම දෙපා බෙදන්න මම දෙන්න ඉතින් බෙදන් එන්න මේ ටික ඔක්කොම උදාරි එන්න මං ඉන්න thank you මොනේ මේ මයික් එක ගලවලා ලෑස්තිලා ඉන්න පල්ලයට අපි අවසන් ගීතය යුග ගීතය ඔක්කොම සහයෝගයක් දෙමු මේ ගීතයට සුබෝනි බැගේජ් එක බර නැහැ නේද තා ඕක කොහම හරි ඔබාගෙන යන්න එහේ හරිද මෙන්න ඔයාට එන්චාන්ට් රයිට් එන්න පල්ලයට ගත්තන වගේ ගත්තනේ මේ යා දැන් 12ත් පහුණා මේ ලබන සිකුරාදා රෑ මොකද්ද ඔකට කියන්නේ අර යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා එන් ඔව් අර බූතේ ආවා දැම්මම පහන මෙහෙම කළා මේ ඔක්කොම උදාරි පෙරලුවා දැනේ මේ ඔක්කොම ළමයි හරි මේ අපි ගෙල්ලන ලබන සිකුරාදා රෑ 9:45ට නැවත හමු වෙමු ඒක කියන්න මතකුණානේ දැන්
ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් වල යම් යම් වෙනස්කම් කරගෙන අපි ට්‍රෙන්ඩ් හදාගෙන යනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තව අලුත් අත්දැකීම් ගණනාවක් ඉස්සරහට ඔබට විඳින්නට පුළුවන් කමක් ලැබෙයි. මෙච්චර කාලා අපි හම්බුනේ රෑ 9:45ට. නමුත් ලබන සතියේ සිට අපි සජීවී ලෙසින් ඔබව හමුවන්නේ රෑ 10:30ට. ඒ කියන්නේ මහ දිග රැයක් අපිට ගත කරන්න සිදු වෙනවා. රෑ 10:30ට චැට් ඇන් මියුසික් සජීව අත්දැකීම් සමගින් අපි හමු වෙමු. සුබ රාත්‍රියක්. 1 2 3 ගැන්.